आयबोवान खालीन प्रवृत्ति वार्ताकरणे प्रमुख्या सियत रात्रि प्रवृत्ति विकासयय में मम कविदु विजय वर्धन प्रथमेन सिरास्ताल අද රාත්‍රී 11 සිට 25 වෙනිදා අලුයම 4 දක්වා බලපැවැත්වෙන පරිදි මුළු දිවයිනටම සංචරණ සීමා පැනවීමේදී ජනතාවට සහ ආර්ථිකයට බලපෑමක් නොවීමට ජනපතිගෙන් තීරණ රැසක්. තත්ත්වය අවදානම් රටම දින 14කට දැඩි සංචරණ සීමා පනවන්න ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලයි. අඛණ්ඩව තෙවන දිනටත් අද ආසාදිතයින් 3000 ඉක්මවයි. කළුතර කොවිඩ් වාට්ටුවක තදබදයක් ප්‍රතිකාර ලැබමින් සිටි කොවිඩ් රෝගීන් පහක් ගෙදර යයි. රටේ ඉදිරි ආර්ථික සැලැස්ම සම්බන්ධයෙන් අගමැතිගෙන් විශේෂ සාකච්ඡාවක්. ඇත්ත කතා කරන සෞඛ්‍ය නිලධාරීන් මර්ධනය කරන්න එපා. විපක්ෂ නායකගෙන් ඉල්ලීමක්. ආණ්ඩු විරෝධී මත පාලනයට රජය කොරෝනාව අවියක් කරගත්තා. ජවිපෙන් චෝදනා. වෙඩිහඬ නිහඬ කළ ගාසා සටන් විරාමය. ප්‍රථමයෙන් දේශීය පුවත්. අද රාත්‍රියේ 11 සිට එළඹෙන 25 වෙනිදා අලුයම 4 දක්වා මුළු දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි සංචරණ සීමා පනවා තිබෙනවා. මේ අතර යලිත් එළඹෙන 25 වෙනිදා රාත්‍රියේ 11 සිට එළඹෙන 28 වෙනිදා තෙක් දිවයිනටම සංචරණ සීමා ක්‍රියාත්මකයි. අද රාත්‍රියේ 11 සිට බල පැවැත්වෙන පරිදි මුළු දිවයිනටම සංචරණ සීමා පැනවීමට නියමිතයි. අද දිනේ මෙලෙස පැනවෙන සංචරණ සීමා ඉවත් කෙරෙන්නේ 25 වන අඟහරුවාදා දින අලුයම 4ටයි. ගිය සතිය වගේම මෙවරත් සංචරණ සීමා ක්‍රියාත්මක වන කාල පරිච්ඡේදය තුල ඖෂධ වෙළඳසැල් නැත්නම් ෆාමසි හැරෙන්නට වෙනත් වෙළඳසැල් විවෘතව තැබීමට හැකියාවක් නැහැ. ඒවා වසා තැබිය යුතුයි. පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන්නේ නැහැ. අද රාත්‍රී සිට සංචරණ සීමා බල පැවැත්වෙන කාල පරිච්ඡේදය තුල තමුගේ නිවස තුලම හැම කෙනෙක්ම රැඳී සිටිය යුතුයි. යම් කෙනෙකුට මේ කාල පරිච්ඡේදය තුල රෝහලක් වෙත යාමට අවශ්‍ය නම් හදිසි ප්‍රතිකාරයක් සඳහා ඔවුන්ට රෝහල වෙත ගමන් කිරීමට හැකියාවක් තිබෙනවා. මෙම නිරෝධායන නියෝගයට පටහැනිව කටයුතු කළහොත් අනිවාර්යෙන්ම ඔබව අත්අඩංගුවට ගැනීමටත් නිරෝධායන රීතීන් යටතේ නඩු පැවරීමටත් සිදු වෙනවා. මේ අතර අද දිනේ දිවයිනේ විවිධ ප්‍රදේශවල විවිධ අවශ්‍යතා සඳහා නිවසින් පැහැර වූ ජනතාවගේ දිගු පොලිම් දක්නට ලැබුණා. पेमेंट අතර වාගේම පළාත තුලක් බස් රථ මුරිය ධාවනය සිද්ධ වෙන්නේ නැහැ සංචරණ සීමා පනවලා තියෙන දින කීපය තුල. පළාත ඇතුලේ ධාවනය වෙන බස් රථ අද රාත්‍රී 11 වෙනකන් ධාවනය වෙනවා. නමුත් පළාතෙන් පිටට කොයි දිස්ත්‍රික්කයකවත් බස් රථ පෞද්ගලික හෝ ලංගම ධාවනය වෙන්නේ නැහැ. ගමේ යන්න අද සියලු දෙනා හවසට එන්න එපා. මොකද එහෙම සේවයක් සපයන්න එපයි කියලා අපිට උපදෙස් දීලා තියෙනවා. අද රාත්‍රී සිට පැනවෙන සංචරණ සීමා හේතුවෙන් අද මධ්‍යම රාත්‍රී සිට 27 වෙනිදා මධ්‍යම රාත්‍රී 12 දක්වා කිසිදු දුම්රියක් ධාවනය සිදු නොවන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයා පවසනවා. 27 වන දින දක්වා දැඩි සංචරණ සීමා පනවා ඇති බැවින් ශ්‍රී ලංකා දුම්රිය සේවයත් ඒ අනුව යමින් අද දින මධ්‍යම රාත්‍රිය සිට 27 වන දින මධ්‍යම රාත්‍රිය දක්වා කිසිදු මගී දුම්රියක් ධාවනය නොකිරීමට කටයුතු කරලා තියෙනවා. එළඹෙන 25 වෙනිදා රාත්‍රී 11ට යලිත් මුළු දිවයිනටම සංචරණ සීමා පැනවෙන අතර එළඹෙන 28 වෙනිදා අලුයම 4 තෙක් අදාළ සංචරණ සීමා බලපැවැත්වෙනවා. එළඹෙන 28 වෙනිදා අලුයම 4ට අදාළ සංචරණ සීමා ඉවත් කෙරුණද 31 වන සඳුදා දක්වා අත්‍යවශ්‍ය අවශ්‍යතා සඳහා නිවසින් බැහැරට යාමට අවස්ථාව හිමි වන්නේ ජාතික හැඳුනුම්පතේ අවසන් අංකයට අනුවයි. මේ අතර 28 වෙනිදා සිට 31 වෙනිදා දක්වා සෑම දිනකම රාත්‍රී 11 සිට පසුදා උදෑසන 4 තෙක් සංචරණ සීමා පැනපෙනවා. कोविड व्याप्तिय पालने किरीम सඳහා අද රාත්‍රියේ සිට සංචරණ සීමා පැනවීමේදී ජනතාවට සහ ආර්ථිකයට බලපෑමක් ඇති නොවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණ රැසකට එළඹ තිබෙනවා. कोविड मर्दन जनाधिपति कार्य साधक बलकाय अदे जनाधिपति कार्यालय रसोना ए जनाधिपति गोटाबे राजपक्ष महता के प्रधानत्वेन तीरण मेसे संचरण सीमा पेनवेन काले तुल कर्मांत शाला अखंडव पवत्वागिनियाम ओसुसल व्यूर्तव तबीम बेकरी निष्पादन अखंडव सिदु किरीम सह बेदाहेरीमट क्रमवेदयन सकसीम नेवबांड बेदाहेरीमे आयतन व्यूर्तव तबीमट पीवर गतयुतु अतर प्रादेशिक जंगम सेवा යොදවා ගනිමින් කිසිදු හිඟයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාවට බෙදා හැරීමටද ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් ලබා දුන්නා. එසේම මෙරට අනවසරයෙන් ගෙන්වා රාජසන්තක කර ඇති අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සතුටට ලබා දීමටත් දිවයින පුරා ඇති සතුස ගබඩාවල සිදු කෙරෙන භාණ්ඩ මළු ඇසිරීමට රැකියා ලක්ෂ්‍ය සඳහා බදවාගත් පිරිස් යොදවා ගැනීමටත් උපදෙස් ලබා දුන්නා. අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් අවශ්‍ය අවසරපත් නිකුත් කිරීමටත් මාර්ග බාධක මෙහෙයුම් පහසු කිරීමට පොලිසිය සමග යුද හමුදාව යෙදවීමටත් මෙහිදී තීරණය කෙරුණා. එසේම ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන දිනට පෙර දින බාණ්ඩ ප්‍රවාහනය සඳහා අවසර දීම කෘෂිකාර්මික කටයුතු සියලු නගරවල කුණුකසල ඉවත් කිරීම ඇතුළු දෛනික පවිත්‍රතා කටයුතු මාර්ග සංවර්ධන සහ සෙසු ඉදිකිරීම කරගෙන යාමට මෙම සංචරණ සීමා බාධාවක් කර නොගත යුතු බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා. එසේම PCR පරීක්ෂණ සිදු කරන රජයේ හෝ පෞද්ගලික ආයතන පරීක්ෂණ ප්‍රතිඵලවලින් ආසාදිතයෙකු හඳුනාගතහොත් එම ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමේ වගකීම අදාළ ආයතනයටම ඍජුවම පැවරීමට පියවර ගන්නා ලෙසද ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමේදී ආයුර්වේද රෝහල් පද්ධතියේ පහසුකම්ද යොදා ගැනීමටයි මෙහිදී තීරණය කරුණේ. මේ මාස 25 සහ 28 යන දෙදින සංචරණ සීමා ඉවත් කරනද ජනතාවට නිවසින් බැහැරට යාමට අවසර හිමි වන්නේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට පමණයි. මෙතෙක් තීරණ ගනු ලැබුවේද ඉදිරියට තීරණ ගනු ලබන්නේද අදාළ විශේෂඥ කණ්ඩායම්වල උපදෙස් අනුව බව පැවසූ ජනාධිපතිවරයා ජනතාව වෙනුවෙන් ඕනෑම නිවැරදි තීරණයක් ගැනීමට තම පසුබට නොවන බවද මෙහිදී අවධාරණය කළා. කඩ අර මේ භාගිතාරිනවා වගේම පළතුරුයි එළවලුයි මාළුයි මේ ටික දැන් නරක වෙන හින්දා වාහනවල දාලා බෙදා හැරීම කරන්න. ඒ බෙදා හැරීම කරන්නත් දැන් ග්‍රාමීය කමිටුව හරහා ඒ ගම්වල වෙළඳාම් කරන ව්‍යාපාරිකයෝ දෙන්නෙක් හෝ තුන් දෙනෙක් හඳුනාගෙන ලියුම් දීලා තියෙනවා. පර්මිට් නෙමෙයි සර් ලියුම් ප්‍රාදේශීය ලේකම්. එතකොට ග්‍රාමසේක වශයෙන් යම් කෙනෙකුට අදිසියේ ප්‍රශ්නයක් හරි ඇති වුණොත් අපි දන්නවා වෙළඳ කවුද ගියේ කොහටද ගියේ කියලා හොයාගන්න පුළුවන් හින්දා තමයි ග්‍රාමීය කමිටුවෙන් නම් කරලා ඒ ටික කරවන්නේ සර්. අපි ඉස්සරහට යනකොට කොහොම තව ඉස්සරහට ගෙනියන්නත් ඉඩ තියෙනවා. ඒක නිසා ජන ජීවිතය ගෙනියන්නට අවශ්‍ය දේවල් කරගෙන යන්න ඕනනේ. මෙන්න මේවා ඇරලා තියෙනවා. මේවා ඉඩ දෙන්න ඕන කියන කාරණය දැනගන්නට ඕන. දැන් මේ ටීම් එකක් ඉන්නකොට ඒ ටීම් එක එකට වැඩ කරන්න ඕන. අපිට ප්‍රජා පොලිසිය පොඩි කෝල් සෙන්ටර් එකකුත් අපි බලාපොරොත්තු වෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ක ක්‍රියාත්මක කරන්න. ප්‍රාලය කොට්ටාසේ ඇතුලේ යම්කිසි ගැටලුවක් එනවා නම් ඉමීඩියට්ලි ඒ කෝල් සෙන්ටර් එක දැනුවත් කරාම ඒ හරහා රාජ්‍ය යාන්ත්‍රණය ඒ පාර්ලිමේන්තු කොට්ටාස මට්ටමේ ක්‍රියාත්මක කරන්න. සංචරණ සීමා පනවා ඇති කාල සීමාව තුලදී මහජනතාවට අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව සපයීමට රාජ්‍ය සියලු කටයුතු යොදා ඇති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඕකෙම අභියෝගට ලක් වෙලා තියෙන මොහොත. ඒකෙදී අතිගරු ජනාධිපතිතුමා ජනතාව පත් කරගත්ත ජනාධිපතිවරයා හැටියට මොනතරම් කොහෙන් කවුරු මොනවා කිව්වත් රටක් හැටියට බලලා තීන්දුව తీරන ගන්න ඕනේ. මුළු මහත් රටේ ජනතාව දිහාම බලන්න ඕනේ. මම දැක්ක වෛද්‍ය සංගමයෙන් කියනවා ඉල්ලීම් කරනවා දවස් 14ක් වහන්න ඕනේ කියලා. ඒ වගේම අපේ සුදර්ශනී වෛද්‍යතුමිය එතුමියත් ඉල්ලීමක් කරනවා දවස් 14ක්. එතුමිය ඇමතිවරයා හැටියට නෙමෙයි ඉල්ලන්නේ. දොස්තර කෙනෙක් හැටියට තමයි එතුමිය ඉල්ලනවා කියලා කිව්වේ. හැබැයි මේ වගේ දිහා ජනාධිපතිවරයෙක් බලන්න ඕනේ. ජනාධිපතිවරයා සියලුම දෙනා කියන දේවල් ක්‍රියාත්මක කරන්න නම් ඉන්නේ රට ජනාධිපතිරෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ බලය දීලා තියෙන්නේ ඔහුගේ තියෙන දැනුම ගැන රටේ ජනතාව විශ්වාසයක් ලැබලා. ඒ නිසා තමයි මේ දවස් කීපෙ අපි වහන්න තීන්දුව කරලා තියෙන්නේ. අපි බලන්න ඕනේ කොළඹ හතේ එහෙම නැත්නම් මිල මුදල් තියෙන අයම කියන දේවල් දිහා බලලා තීන්දුව తీරන ගන්නවා නම් බහුතරය ජනතාවට කරන අසාධාරණයක්. එදිනෙදා ලැබෙන ආදායම ජීවත් වෙන ජනතාව තමයි 160ක් 70ක් මේ ලංකාවේ ඉන්නේ. ඒ නිසා අපි පරිස්සමෙන් මේ තීන්දුව తీරන ගන්න ඕනේ. ඒතර අපිට බලන්න පුළුවන් එන සමාන වෙද්දි කොහොමද කියලා. මේකේ භයංකාරකම කොහොමද මේකට අපිට මුණ දෙන්න පුළුවන්ද මේකේ හරි අඩුවීමක් අපි දකින්නවද? මේවා දිහා බලලා තමයි තීන්දුවක් ගන්න ඕනේ. එහෙම නැත්නම් අපි දවස් 14ක් එක දිගට වහලේ කරලා ආපහු දවස් 14ක් වහනවද? එහෙ වුණොත් මොකද්ද මේ රටට අත් වෙන ඉරණම? හැම දෙයක්ම සොයා බැලීමක් කරලා මේ ගැන මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන තමයි මේ තීන්දුව දිහට ගන්න ඕනේ. මාධ්‍ය කියලා ජනතාවට කියලා හරියන්නේ නැහැ. රට ලොක්ඩවුන් කරන්න ජනාධිපතිවරයාට තමයි ඉල්ල කතා කරන්න ඕනේ. මේ වෙලාවේදී අපි දේශපාලන කෝණයෙන් බලන්නේ නැතුව වෙන වෙන කෝණ වලින් බලන්නේ නැතුව රටක් හැටියට ඉඳගෙන ඉවරලා මේ ප්‍රශ්න තියෙනවා නම් ජනාධිපතිතුමා කියව වෙලාව ඉල්ලන්න වෙලාව දෙන්නම් කියලා ගිහිල්ලා සාකච්ඡා කරලා ජනාධිපතිතුමාට ඔබතුමාලගේ යෝජනා සහ ඔබතුමාලා කල්පනා කරන විදිය ගැන තමුන්නාස්සලට යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. එක පැත්තේ බලන්න ඕනේ දවස් 14ක් කියපුවම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ජනතාව සාමාන්‍ය ජනතාව කොහොමද වුන් ජීවත් වෙන්නේ? වුන් කොහොමද කන්නේ? බොන්නේ? මේ හැම දෙයක් ගැන අපි බලන්න එනවා. ඒ වහන වගේම තමයි අපි ගොවිතැන් කරන්නත් අපි ඉඩ දීලා තියෙනවා. දඹුල්ලේ තියෙන ප්‍රශ්න නෙමෙයි කොළඹ තියෙන. කොළඹ තියෙන ප්‍රශ්න නෙමෙයි දඹුල්ලේ තියෙන්නේ. වෛද්‍යවරුන් දවස් 14ක් වහන්න කිව්ව එකට වහන්න නොදී දෙපැත්තට බෙදලා එහෙම කටයුතු කරන්නේ නෑ මේ රජය. කොහොමද මේ රටේ ජනතාව ජීවත් කරන්න කියන මෙහෙම තමයි අදත් අපි මේ සාකච්ඡා කරන්නේ. අදත් අපි ගන්න තීන්දුව තියෙනවා. ඒ වගේ ගැටලු ආව නම් ලොක්ඩවුන් ගැන නෙමෙයි කතා කරන්නේ. රටේ ජනතාව කතා කරන්නේ තමන් බඩ කින්නේ තියෙන ආණ්ඩුවක් කියලා ආණ්ඩුවට බයින. ඉතින් මේ එහෙම ආණ්ඩුවක් නෙමෙයි. මෙරට දෛනික වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව ඊයේ දිනෙන් වාර්තා වී තිබෙනවා. ඒ මරණ 38ක් ලෙසයි. ඊයේ දින මෙරටින් කොවිඩ් මරණ 38ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. ඊයේ දින තහවුරු වූ කොවිඩ් මරණ උඩුකින්ද ලුණුකැල බලංගොඩ කටුනායක බාඳුරුගොඩ කොච්චිකඩේ මීගමුව තලාතුවය බණ්ඩාර කොස්වත්ත බොරැල්ල පාදිනිය තෝරයාය පොල්ගහවෙල ගල්ගමුව සේඹලපේ මතුගම එතනවත්ත නාවලපිටිය කුරුණෑකල යටියන්තොට බෙලිහුල්ලොය නෑබඩ කැකුණුගොල්ල නිකවැරටිය වරකපොල අම්පිටිය මාරස්සන රජවේල්ල උඩිස්පත්තුව සහ හබරදුව යන ප්‍රදේශවලින් වාර්තා වී තිබුණා. මියගිය පිරිසෙන් 19 දිනකු කාන්තාවන් වන අතර 19 දිනකු පිරිමි පුද්ගලින් වනවා. මේ අතර කලුතර දිස්ත්‍රික්ක මහරෝහලේ පිහිටුවා තිබෙන කොරෝනා ප්‍රතිකාර වට්ටුවේ පවතින දැඩි තදබදයේ හේතුවෙන් එහි ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන් 5 දිනකු රෝහල් බලධාරීන්ට නොදන්වා රෝහලින් පිටව ගොස් ඇති බව වාර්තා වුණා. අදාළ රෝගීන් මෙවන විට සේ නිවස් තුළ සිටින බවයි කලුතර දකුණු පොලිසිය අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. මෙම පුද්ගලින් පිළිබඳව සෞඛ්‍ය අංශ දැනුවත් කර ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බවයි කලුතර දකුණු පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ. කොත්මලේ නියගම්තොර මැද්දතැන්න ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක තවත් සේවකයන් 26 දිනකට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව කොත්මලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා. එම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයන් 82 දෙනෙකුට මීට ප්‍රථම COVID-19 වෛරසය ආසාදනය වී ඇති අතර එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 90 දෙනෙකු ස්වයං නිරෝධහනයට යොමු කර ඉන් අනතුරුව මෙම PCR පරීක්ෂණ කටයුතු සිදු කර තිබුණා. මුල්ලේරියව නැගෙනහිර කොළඹ මූලික රෝහලේ අලුතෙන් ඉදිකරන ලද දැඩි සත්කාර ඒකකයේ විවෘත කිරීම යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සහ අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අනුරාධපුර ශික්ෂණ රෝහල යටතේ ක්‍රියාත්මක වන මෙත්සිරි 7 කොවිඩ් රෝහලේ තවත් ඇඳන් 46කින් යුතු දැඩි සත්කාර ඒකකයක් විවෘත කිරීම අද දින සිදු වුණා. ඒ අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වාට්ටුව උතුරුමැද ගෝ ජනතාවට කරදරයක් වුණා. මේ රෝගේ වැළඳුනොත් ප්‍රතිකාර ගන්න ස්ථානයක් හැටියට තමයි අපි වෘත කරේ. මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ බකමූණ ප්‍රාදේශීය රෝහලේ වකුගඩු රෝග සායනය අද පැවැත්වුණා. මෙම සායනය සඳහා 200කට ආසන්න වකුගඩු රෝගීන් සංඛ්‍යාවක් කොවිඩ් අවධානම හමුවේ මෙලෙස සායනවලට සහභාගී වනවා. මෙම පුද්ගලයන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ට මාසිකව අවශ්‍ය ඖෂධ නිවසටම ලබා දීමේ ක්‍රමවේදයක් සකසා දෙන ලෙසයි. මෙතන කවුරු හරි ලෙඩක් තිබුණොත් එහෙම ඉතින් ඒ ලෙඩේ අපි හැමෝටම මේ පැතිරෙනවා. ඉතින් උදේ ඉඳලා මෙතන ඉතින් රත් යඩුවේ වී ඉන්නවා. ඉතින් අපිට සහනයක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපිට කොහොම හරි අපේ නිවසට බෙහෙත් ටික ලබා ගන්න ක්‍රමයක් යොදලා දෙනවා නම් ගොඩාක් ස්තුතියි කියලා මම කියනවා. උදේ ආවේ බෙහෙත් ගන්න 12 විතර වුණා. බෙහෙත් දැන් මොකුත් නැහැ. දෙන්නෙත් නැහැ මේක. මනට බෙහෙත් ගන්න ශ්‍රමයක් හදලා දෙන්න තමයි කියන්නේ. බෙහෙත් ටික දෙන්න කොච්චර හොඳද ඉතින් නේද? දිස්ත්‍රික්ක 3ක තවත් ග්‍රාම නිලධාරී වසම් 9ක් අද උදෑසන 6 සිට හුදකලා කර තිබුණා. ඒ අනුව යාපනයේ දිස්ත්‍රික්කයේ පලාලි පොලිස් බල ප්‍රදේශයේ පලාලි උතුර ග්‍රාම නිලධාරී වසම මෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයේ කල්කුඩා පොලිස් බල ප්‍රදේශයේ කල්මඩු ග්‍රාම නිලධාරී වසම හුදකලා කර තිබුණා. මීට අමතරව මොනරාගල දිස්ත්‍රික්කයේ සෙවණගල පොලිස් බල ප්‍රදේශයේ කිරිවැව, සෙවණගල, බහිරාව, හබරත්තවැල, හබරුගල, මහගම සහ ඉන්දිකුල පැලැස්ස අද උදෑසන 6 සිට හුදකලා කෙරුණා. එසේම කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීව සම්දාසයක් කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම පොලිස් බල ප්‍රදේශයේ ඇරව්වල බටහිර ග්‍රාම නිලධාරී වසම ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා භාවයෙන් ඉවත් කිරීමට COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ තීරණය කර තිබෙනවා. පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා රටම ආවරණය වන පරිදි දින 14ක දැඩි සංචරණ සීමා පනවන ලෙසට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලීමක් කර සිටිනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී වෛද්‍ය සංගම් හතරම රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සහ වෛද්‍ය අන්තර් විද්‍යායතන කමිටුව කියන මේ හතරම එකමුතුව එකාමෙන් ඉල්ලා සිටිනවා මේ අවස්ථාවේදී සමාජයට මේ දින 14ක් අපි සියල්ලම ගෙවල් වලට කොටු වීමට ඒ අවශ්‍ය සහයෝගය රටට අපිට දෙන්න. දැන් මේ අවස්ථාවේදී සෑම පළාතකම රෝගීන් සමුවන නිසා මේ අන්තර් පළාත් සංචරණ සීමා මගින් මේ අවස්ථාවේදී රෝගය පාලනය කිරීමට උදව්වක් වේවි කියන එකට අපිට බලාපොරොත්තු තබා ගත නොහැකි. ග්‍රාම නිලධාරී කොට්ටාස උදකලා කිරීම මගින්ම මේ රෝගය පාලනය කළ හැකි බවට අපිට කිසිම විශ්වාසයක් නැහැ. මේ අවස්ථාවේ හැටියට මේ රෝගය බෝ වෙලා තියෙන ප්‍රමාණයේ හැටියට අපි දැනට තියෙනවා අපේ හැඳුනුම්පත් අංකයේ ඔත්තේද ඉරට්ටේද කියන එක මත සමාජයට යෑමේ හැකියාවක්. ඒ වගේම 25% ප්‍රතිශතයක අනුව shopping malls වලට, ඒ වගේම සැලූන් එකට, ඒ වගේ පොදු ස්ථානවලට මේ හැකියාවක්. ඒ මගිනුත් මේ අවස්ථාවේදී රෝගය බෝ වෙනවා මිසක් රෝගය පාලනය කිරීමට හැකියාවක් ලැබෙන බවකට අපේ කිසිම කෙනෙකුට හැඟෙන්නේ නැහැ. මේ අනුව අපිට හිතෙනවා දින 14ක අඳුර නීතිය හෝ දැඩි සංචරණ සීමා ලොක්ඩවුන් කියන සංචරණ සීමා පැනවීම මගින් පමණක් අපේ ඒ මගින් රටට වෙන ආර්ථිකයට වෙන උදව්ව ආර්ථිකයට වෙන හානියකට වඩා වැඩි. ඒ අනුව අපි සියල්ලම හිතනවා මේ දින 14ක දැඩි සංචරණ සීමා මේ අවස්ථාවේදී අත්‍යවශ්‍යයි කියලා. රටේ ආර්ථිකය සම්බන්ධ තීරණ රැසක් ගැනීම සහ මඟ පෙන්වීම පිළිබඳව වූ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ඒ ආරලිය ගහ මන්දිරයේදී මහ බැංකුව අධිපතිවරයා ඇතුළු මහ බැංකුවේ උසස් නිලධාරීන් පිරිසක් පැමිණ මේ මහමුවේදී රටේ වත්මන් ආර්ථිකය සහ ඒ සම්බන්ධයෙන් වූ විශ්ලේෂණයන් පැහැදිලි කළා. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාම සඳහා ගෙන ඇති පියවර පිළිබඳව අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරයා මහ බැංකුවෙන් ඉටුවිය යුතු කාර්යභාරය නොපිරිහෙලා ඉටු කරන්නේයි මෙහිදී උපදෙස් ලබා දුන්නා. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රල්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, महाबैंको अधिपति महाचार्य WD लक्ष्मण, नियोज्य महाबैंको अधिपति वरुण वन, TMJYT प्रणांदु, KMM सिरिवर्धन, MWGRD नानायक्कार, आर्थिक पारेषणाध्यक्ष आचार्य चंद्रनाथ अमरशेखर यन महात्मा महात्मीन एक्व सिटिया. सत्य हेलिदरव करन सौख्य क्षेत्रे निलधारीन मर्दने किरीमट सौख्य अमात्यांशයේ ලේකම්වරයා කටයුතු කරන බව विपक्ष नायक සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එයද විපක්ෂ නායක කාර්යාලයේදී අදහස් දක්වමින් අපිට දැනගන්න ලැබුණා ඊයේ දවසේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා මෙහෙම නියෝගයක් යවලා තියෙනවා සෞඛ්‍ය ශාස්ත්‍රයේ සියලුම නිලධාරීන්ට. මේක කියන්නේ අත් වශයෙන්ම මේ පවතින සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව කතා කිරීමේ තහංචියක් මුඛවාඩමක් නමලා දෙනවා. මේ නියම කියනකොට ඒකේ කියනවා මේ තහංචිය දමන්නේ මහජනතාව තුළ පවතින විශ්වාසය ආරක්ෂා කර ගැනීමට කියන කාරණා. මම සෞඛ්‍ය ලේකම්වරයාට කියන්න කැමතියි ඔබ කල යුත්තේ ඇත්ත කතා කරන්නට උත්සාහ කරන සෞඛ්‍ය ශාස්ත්‍රයේ නිලධාරීන් මර්ධනය කිරීම නොව ඔබ කල යුත්තේ මේ ඇස්ට්‍රසෙනිකා එන්නත පිළිබඳව මුදලට විකිණීම පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීවරුන් ඉදිරිපත් කරන චෝදනාව විභාග කිරීම. හොයලා බලන්න මේ රටේ ජනතාවට නොමිලේ ලබා දෙන එන්නත සල්ලි වලට විකිණෙනවද කියලා. ඒවයි සොයා බලන්නට. ඒක තමයි සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීම සහ යුතුයකම. මම කියනවා සෞඛ්‍ය ශාස්ත්‍රයේ සියලුම නිලධාරීන්ට අපි ඔබ සියලු දෙනාටම රැකවරණය ලබා දෙන්නම්, ආරක්ෂාව ලබා දෙන්නම්. ඇත්ත කතා කරන්න මැලි වෙන්න එපා. සත්‍ය ඉදිරිපත් කරන්නට පෙරට එන්න. ආණ්ඩුව නිරෝධායන නීති පැනවූයේ වසංගතය පාලනය කිරීමට නොව ආණ්ඩු විරෝධී මත පාලනය කිරීමට බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් मेदीने आप वेलावे आप कवुत्ता मेदीनी नमुत मेदीनी अपावसुक ऐतिवना हेतु तिब्बा कोरोना वर्पतन से अभी तीन दुआ मेदीने हेबाई मेदीने अभी नौकर हिट मैं पलवेंदा अभी दानो आर पेम दास पिलरू गावल उसवे तो कागे वसरा तिब्बी मे सेनक गोड़ हेलिंदे मेक कोदे कोरोना नीति दुंगनेल्ल पटन गत्ते अलुत अवरुदु पोकुरेन केला आंडु दापु नमत एकने अलुत अवरुदु पोकुर हा कवुदेगे मे पोकुर हेदुवे मे नोरेले दिब्बा वसंसने केलिया नोरेले तमा मेके मध्यस्थान ए वसंसने केलिए कवुद मे इन मे दहवेनिंदा मे इन कवुद मेने पोलिस बार एमती विशेष कार बलकाय मोकर उसवे तिबिचलाक मे पिरिस गोडक इन्नकोट या चंडिया वगे इन्नो मुवसमक ने पोलिस මාධ්‍ය ප්‍රකාශතුමාට කියන්නේ මෙන්න මෙයා වරන් යන කුසාවියට දඹදිනේ රෝවලට ඇඳන් දීලා ඒක විවෘත කරන උත්සව තියෙනවා. ඒකට ආණ්ඩුවම කියන උත්සව තියන්න එපා කියලා. හැබැයි ඒගොල්ලෝ ඇඳ බෙදන්නත් උත්සවයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි අපි කවුරුත් දන්නවා මේ 14 වෙනිදා රාජගිරියේ හොස්ටල් එකක් අරගෙන ඒක ලෙඩ්ඩු දාන තැන පොඩ ප්‍රයත්න කරා. අලුතෙන් හදලා නෙවෙයි තිබිච්ච කුඩ නැගිල්ලේ හොස්ටල් එකේ හිටපු කට්ටිය අයින් කරලා ඒක රෝගීන් දාන්න හැදුවා. ඒක විවෘත කරලා. කට්ටිය කියලා තියෙන අනුන්ගේ හොස්ටල් තමන් නදු රෝහල් වගේ විවෘත කරලා. මේ හිරිම දාවත් ඉන්නේ එහෙමද? मेवा मेवा नीति कड़ीमक नहीं इनसा आंडू कोरोना संबंधी अनलती नालती हत्फले गागनती पौगे कालत्ति से आंडू में कोरोना नीति नत्तमे निरोधा नीति पाविच्चकर गत्ते वसंगते पालने करन्ने वे एवे नूट आंडू विरोधी मत पालने करन्न දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන් රටපුරා ව්‍යාප්ත වී ඇති කොවිඩ් වසංගතයෙන් සහ ගම්වතුරු උදුරින් පීඩාවට පත්වන්නට සහන බෙදා දීම සඳහා රුපියල් ලක්ෂ 7කට අධික වටිනාකමකින් යුතු වේලි සලක ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් මේජර් ජෙනරල් මොහම්මද් සාද් ඛට්ටක් සහ නියෝජිත මහ කොමසාරිස් තන්වීර් අහමඩ් යන මහත්වරුන් විසින් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා වෙත බහර දීම හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී අද දින සිදු වුණා. කොරෝනා වසංගතය වෙනුවෙන් සිදු කළ රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලට PB යන්ත්‍ර ලබා දීමේ වැඩසටහනක් ඊයේ දින පැවැත්ුණා. රුපියල් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් මෙම යන්ත්‍ර රාගම ප්‍රදේශයේ විදේශගතව සිටින පිරිස් විසින් පරිත්‍යාග කර තිබෙනවා. බොරලස්ගමුව නගර සභාවේ සහ බොරලස්ගමුව නගර බල ප්‍රදේශයට අයත් කොට්ටාස දෙකක පුරපාඩු වූ තනතුරු තුනක් සඳහා නිල වශයෙන් දිවුරුම් දීමේ උත්සවය අද පෙරවරුවේ පැවැත්ුණා. ඒ ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉන්දියාවේ සිට සිංගප්පූරුව බලා යාත්‍රා කරමින් තිබූ MV Express Pearl නැමැති බහලුම් නෞකාවේ ඇති වූ හදිසි ගින්න පාලනය කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව අදාළුවෙන්ම සමත්ව තිබෙනවා. මෙම නෞකාව මැයි 19 දින කොළඹ වරාය ආසන්නයට පැමිණ වරාය වෙත ඇතුළු වීම සඳහා නාවික සෙතපොම් 9.5ක් දුර මුහුදේ නැංගුරම්ලා තිබියදී මෙම ගින්න හටගෙන තිබුණේ. දීර්ඝ කාලයක් පුරා මහරගම ඇතුළු ඒ ආශ්‍රිත ප්‍රදේශවල වෙළඳ සැල්වල පවතින වාහන අමතර කොටස් සොරා ගැනීම සහ මහමග නවතා ඇති වාහනවල විදුලි පහන් සොරකම් කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නුගේගොඩ කොට්ටාස අපරාධ විමර්ශනාංශයේ නිලධාරීන් සමත්ව තිබෙනවා. නීති විරෝධී මත්පැන් මිලිලීටර් 15000ක් සමග සැකකරුවන් තිදෙනෙකු ගම්වාසීන් විසින් පොලිසියට බහර දීමේ සිදුවීමක් වවුනියාව තල්මඩු ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. නීති විරෝධී ලෙස හිනිදුම විරපාන ප්‍රදේශයේ හල්ගාවිල රක්ෂිතයෙන් වෙනිවැල් ගැට කපා ප්‍රවාහනය කිරීමට සූදානම් වෙමින් සිටි පුද්ගලයෙකු අදුදැසන විරපාන ප්‍රදේශයේදී වෙනිවැල් ගැට කිලෝ 350ක් සමග අත්අඩංගුවට ගැනීමට හිනිදුම පොලිසිය සමත්ව තිබෙනවා. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා. අප යාලිත හමුවන්නේ අපගේ උදැසන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.